ඉෂාන් ශර්මත් එක්ක වෙච්ච මේ ඔබ ඔහු පසුපස හමා යනවා. මම කියන්නේ ඔබ බැට් කරද්දී ඔහු කොට බෝල වගේ අදානවා. දෙරින් වෙනම සංවාදයක් ඇති වෙනවා. ඊට පස්සේ බොහු පස්සෙන් යන ඩ්‍රෙසින් රූම් එකට එළවගෙන ඇත්තට මොකද දරුනේ? ඇත්තටම එම සිදුවීම ඇවිල්ලා ඕක රංගන අයියත් එක්ක වෙච්ච සිදුවීමක්. ඉන්දියා පළවෙනි ටෙස්ට් තරඟේ ගාල්ලේදී වුණේ. රංග අයියට ඉෂාන් බෝල් කරලා මද රංග අයියට වචන හුමාරක් වුණා ඒ දෙන්න අතර. ඊට පස්සේ ඕක මට ඇවිල්ලා රංග අයියා කිව්වා, ඉතින් මගේ ඕකත් ඔළුවේ තිබ්බා. ඊට පස්සේ මම බැට් කරන්න ගියාට පස්සේ මටත් කොට බෝල ටිකක් දැම්මා. මගේ ඇඟිල්ල වැදුනේ, සර්ජරි එක කරපු ඇඟිල්ල. ඉතින් මම ඊට පස්සේ ඇඟිල්ලට වැදුන හින්දා මේ සර්ජරි එක කරපු ඇඟිල්ලට මම ආයේ බැට් කරන්නට එනවා. ඉතින් ඕකත් මගේ ඔළුවේ තිබ්බා. ඊට පස්සේ ආයේ ඔය ඉනින් එකේදී රංග අයියට ආයෙත් සංවාදයක් ඇති වෙනවා මෙයත් එක්ක. ඉතින් ඕවා ඔක්කොම ඔළුවේ තියාගෙන හිතාගෙන හිටියේ රයිට් ඕක බැට් කරන්න ආවට පස්සේ මේකේ රිවෙන්ජ් එක ගන්නවා කියන එක තමයි ඇත්තටම ඔළුවේ තිබ්බේ. ඉතින් කොට බෝල ටිකක් දැම්මා බැට් කරන්න ආවට පස්සේ. ඔව්, ආය නන් ස්ට්‍රයිකර්ට දුවගෙන එද්දී මේ මට මොකක් හරි කියලා මට බැන්න. ඉතින් මට ඇත්තටම මං ආසනේ ටයිමත් බැනුම් අහන්න සහ මට ජීවිතේ මං කාගෙන්වත් මේ ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩක විදිහට මට එමනේ සිදුවීමකට මම මූණ දීලා තිබෙමනේ. ඉතින් මට ඒ ආපු තරහ ඇත්තටම මට මාව පාලනය කරගන්න හැකියාවක් තිබෙන්නේ. ඉතින් ඒක සිදුවීම හරහා තමයි ඔය මේ මතභේදාත්මක සිදුවීම වුණේ. ඉතින් ඊට පස්සේ ඒකට චන්දි ඉන්වෝල්ව වුණා, ඇන්ජි තිරමාන්ින්ජ මේකට සම්බන්ධ වුණා. ඉතින් ඒ සිදුවීමත් එක්කම ඒක ඉවරලා මම කොහොමරි කඩුල්ල ලබා ගන්නවා මේ සිදුවීමත් හරහා. කඩුල් ලබාගෙන ඊට පස්සේ ඉන්දියන් නිරේණිම අවසාන වෙනවා. අවසාන වෙලා ඉෂාන් ශර්මා බෝල් කරන්න මේ ඇඳ ගන්න දුවගෙන ගියා. ඊට පස්සේ යද්දි ආයේ මෙයා දිමුත්ත බයිනවා. ඉතින් දිමුත්ත බැන්නට පස්සේ මම ඒ සිදුවීමත් එක්ක මම දිමුත්ගෙන් ආව මොකද වුණේ කියලා බැන්න. ඉතින් මට ආයේ අර කේන්තිය ආයේ ආව මොකද යම් කිසි මට්ටමකට තුනි වෙලා තිබ්බ කේන්තිය ආයේ මෙහෙම තුනා. මම ඒක තමයි යාග පිටිපස්සෙම දුවේ. මේ වෙන කිසිම දෙයකට නෙමෙයි. ඉතින් මේක අර ක්‍රිකට් ක්‍රීඩාවේ ඇත්තටම එහෙම සිදුවීම ජීවගුණේ සම්පූර්ණයෙන්ම මම හිතන්නේ මම ඔබට ඒකට ICC එකෙන් අවවාදයක් දුන්නා. ඉතින් මම ඒකට මුළු ඒ කියන්නේ කට්ටිය ඉස්සරහා මම සමාව ආයතනයේ කිය මොකද මේක පොඩි ළමයින්ට දුන්න හොඳ අවවාදයක් නෙමෙයි. මේ ආදර්ශයක් නෙමෙයි. ඉතින් මම ඒක ඇත්තටම පිළිගත්තා. මේක මගේ අතින් එච්ච මේ වැරදීමක් කියලා. ඉන් පස්සේ මම උඩට දුවගෙන යද්දී චම්පගයියා මාවන් අයියා හිටියේ එවකට කණ්ඩායමේ පුහුණු කරන විදිහට ඕන් එකපාරට මාව ඇතුළත මේ අපේ ඩ්‍රෙසින් රූම් එකකට පැත්තට ඇදලා දැම්මා. මේ ඉතින් ඕක තමයි වෙච්ච සිදුවීම. එතනින් එහාට පස්සේ අර කිව්වා වගේ ලයින් එක ක්‍රොස් කරාට පස්සේ එතන ඒ සිදුවීම ඉවරයි.